ස්්‍රයිල ෑවෙනකොට මුස්ලිම් ත්‍රස්සවාදිින්ට දරුණු විදියට පහර දෙමින් ඉන්නවා. හමා සංගධනයට මේ වෙනකොට, හොරතල් නැති පිළිතුරු ඊස්්‍රයිලය විසින් ලබා දෙෙනවා. හමස් ්‍රස්සවාදිින් පවසාතිබෙන්නේ ගාසාතීරයට එල්ල කරන්න සෑම ගුවන් ප්‍රහාරයකටම එ ප්‍රා ඇපකරුවෙු බැගින් මරා දමන බවයි. කොහමරි හම සංගවිධානය හිතුවේ මේකට ඊස්්‍රයිෑලයේ බයවෙයි කියලා. නමුත් මේකට ස් ්‍රයිල් ගමැති බෙන්ජමින්ගෙන් ලැබුණේ අදහගත නොහැකි පෙල්තුරක්. ඒහම කළොත් මතකතියාගන්න අපි ලොකු විනාශයක් කල මුස්ලිම් ්‍රස්තවාදීන්ට අමතක නොවන පාඩමක් උගන්නවා. අපි ලෝකයේ පරම්පරා ගණනාවකටම මතක තියෙන ද්ඩුවමක් දෙනවා. ඒවාගේම ත්‍රස්වවාදිින්න්ට උදවදුන්නු රටබල් වලටත් අමත නොවෙන පාඩමක් කියල දෙනවා. ඒස්ශ්‍රරයිල් අගමැති වන බෙන්ංජමන් මෑවිදියට ප්‍රකාශ කලා. මේ වන විට හමාස් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඊස් ්‍රයිලේ ගාසාතීරයේ වෙත අක්ඩ ගුවන් ප්‍රහාාරමමාලාවක් එල්ල කරමින් පවතිෙනවා ඊස්රයිල් ගුවන් හමුදාව නිුත් කළ එම ප්‍රහාරදක්වෙන වීඩියෝවක්ද විදස්මාධ්‍ය නිකුත් කල්ලා තිබුණ මල් ොඩනැගිල ඔක්කොම ෆලට්ටලා යනවා. මුළු පලාතම සුන්බුන් ගොඩක් විතරයි. ඒවාගේ මේ වෙනකොට ගාසතීරයේ පීටි සරනාගත කඳවුරක් වෙතත් ගුවන් ප්‍රහරල්ලවෙලාතියෙනවා. ොනැති එල්ලබන ප්‍රහාරවලින් සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වෙනවා මෙහෙදී ලක්ෂ දෙකටාසන්න පිරිසක් අවතැන් වෙලත් තිෙනවා ඒගේ මේවිදියට අකණ්ඩෝ ප්‍රහාර එල්ලවන නිසාම රෝහල් පද්ධතියට ඒ දරාගැනීමට නොහැකි බව ඒ වෛද්‍යවරුන් පවසලා තියෙනවා. මේවගේ පසුබිමක තමයි, ගාසතීරේවිත ලබාධන ජලය ආහාර විදුලියසා ඉන්දන සැපීම සම්පූර්්‍යෙන්ම අවිහිරකිරීම ඊස්්‍රරයිලේ කටයුතු කල්ලා තියෙන්නේ. ඊස්ශ්‍රායිලයේ ආරක්ෂකැමැති යව් ගැලන්ද මේ ගැන භයානක ප්‍රකාශයක් කලා. ආසතීරය සම්පූර්ණෙන්ම අවහිර කරනවා. විදුලිය නෑ ආහාරණෑ ඉන්දරනෑ ඒවගේම ජලය නැහැ මෙ හැමදෙන්ම අවහිර කරනවා. අපි සටන් කරන්නේ මිනිස්වේශයෙන් ඉන්න සත්තු එක්ක. සත්තුන්ට මානවහිමිකම් අවශ්‍ය නෑැ අගමැතිවරයා පවසන්නේ ප්‍රතිප්‍රහාර ආරම්භූවා පමණයි කියලා. ඉතින් ආරම්භේ මෙහැමනම් අවසානය කොහොමවෙේද. මෙ අතර එක්සත් ජාතින්ගේ මහලේකම්වන ඇන්ටෝනියෝ ගාසතීරයට අර්්‍යාවශ්‍ය ද්‍රව්‍ය යවීම අවහිරකිරීම ඊ ස් ්‍රයිලෙ ගත්ත තිීන්දූ පිඳ තමාගේ කනස්සල්ල පල කල්ල තියෙනවා. මේ හේතුවෙන් එහි පවතින මානුෂ්‍ය අර්බුදිය තීවරවනු තිබවට හෝ පෙන්වා දෙනවා. කෙසේ හෝ මේ වෙනකොට ගාසතීරයේ මුස්ලිම්වරුන් පලායන්න පටන් අරගෙන තියෙනවා. එත් ජීවිතේ බේරා ගැනීම අරමුණින්. ඒවගේ පලස්තීනය මේ වනකොට පලස්තීන සිටින මුස්ලිම් වැසියන් බරගන්න රුස්්‍යාව උදවිල්ලා තියෙනවා. මේ සඳ ්ලඩිමේර් පොටින්න් සමඟ විශේෂසාකචඡාවක් පැවැත්වීමටත් නියමිතයි. ඒවගේම ඉරක ජනාධපති ්ලඩමේර් පොටින් සමඟ සාකච්ඡා පවත්වල තියෙනවා. කොහමුණත් රු්‍යයාාව අනිවාරෙන්ම මේ සහ මැදිිහත්වේ කියලා හිතන්න පුුවන් ොකද රු්‍යාව ්ලඩිමේර් පොටිින් කිය කියන්නන්නේ රට ඇතුලේ මුස්ලිම්වරුන් කටරල් කරමින් පිටරටවල් වල්දි මුස්ලම්වරුට සපෝට්රන යකෙ. ssයාගේ ප්‍රධාන ගරවල මේ වෙනකොට, මුස්ලිම් පල්ලි ඉදිකිරීම පවා පාලනය කල්ල තිෙනවා. යාාවේ රුසියායු ජනගානය සයට එකක වේගයකින් අඩුවමින් යනබවත් රුියාවේ මුස්ිම් නගානය සයට තුනයිදශම පහක වේගේකින් වැඩිවීග නැබවත් නොදුර කාලදි රුසිියාව ඉක්මින්ම මුස්ලිම් රටක්වීම අනුතර පහළව ඇැයි රුසියානු බලධාරින් ප්‍රකාශ කර සිටිනවා විශේෂෙන්ම මුස්ලිම් රටවල් වලින් රුසිියාවට පලා එමත් ඔවන්ගේ අධික ජනගාන වර්ධයයක් මුස්ලිම් වරුවිසින් රුsයානු වාසු විද්‍යාවසා ඉතිහාසේ නොතකා මුස්ලිම් පල්ලි ඉදිකිරීමත් නිසාම රුයානු සංස්කෘතිය විශවීමේ තර්ජනක ලක්විය ඇැයි රssයා නෝ චෝදනා කර සිටින බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මෙවස් සසිල්ලම සැලකිල්ල ගත්ත රුස්්‍යයානු ජනාධිපතිවරයා මුස්ලිම්වරු පානයකරීමට ඒ කාලෙම තීරණය කලා ජනාතිිපති ලඩිමේර පොටින් රුස්යානු මැති සබ්‍ය අමින් වරක් මේවිදියට ප්‍රකාශ කලා. රුස්්‍යාවේ ජීවත්වෙන්නේ රුසියයානු. නම සුළවාර්ගිෙක්ට කොහයි සිට පැමිණියත් රෘසිියාවේ වාසය කරන අවශ්‍යනම් ඒවගේම සේවේ කරන්න අවශ්‍යනම් කන්න බොන්න අවශ්‍යනම් රුසියානු නීතියට ගරු කළයුතු අතර රෘස්යානු භාෂාව කතා කළ යුතු වෙන. ඔවුන්ට අවශ්‍ය ශර්යා නීතියනම් ඒ නීතිය රජ්‍ය නීති ලෙස පවති ස්ථානවට ගොස් ජීත් වෙන්න. රුසියාාවට සුළුවවාර්ගිකයන් අවශ්‍යනෑ. සුළවාර්ගිකන්ට රුසියාව අවශ්‍යයි. එසේුවත් අපි ඔවන්ට විශේෂ වර ප්‍රසාදන්නෙත් නැ. අසාධාරණයි කියගයා කොතරම් මොර ගැවත්, අපේ නීතියඔුන්ට රෘචිවන පරදි වෙනස් කරන්නෙ නැ. අපි ජාතියක් විදියට පැවතීමට නම්. ඇමරිකාව එංගලන්තය නෙදල්ලන්තයසාහ ප්‍රංශය සියදිවි හානිකරගත් හැටි පාඩමක් කර ගත යුතුයි. සංස්කෘතික ඕණතාසායිත බොහෝ සුළවාර්ගිකයන් අනුගමනය කරන අසංවර්ධීත සිරිත්විරිත්සා ගති පැවම් උසස් රෘ්‍යයානු සිරිත් විරිත්තා ගති පැවතුම් සමග සුසංගත වෙන්නේ නැහැ. මේ උත්තරීතර සභාව අලුත් නීති සම්පාධනය කන විට සුළවාර්ගකයන් රුස්යයාන නොනැවින් ොලින්ම සිේ. රදවාගතයුත්ත රුස්යානු ජාතිකවශ්‍යතාවයන් පිළිබඳවයි ෙහෝ රුස්්‍යයාාවතුළ මුස්ලිම්වරු පාලනය කළත් ඉන් පිටතිදි රුසියාු ජනාධීපති මුස්ලිම්වරුන්ට සපෝට් කනවා. මේ අතර ස් ්‍රායිල සින් ලැබනයට ප්‍රහාරැක් එල්ල කල්ල තියෙනවා. ඒ හිස්බුල්ල සටන්කාමින් වෙතයි. කෙසෙහෝ මේ වෙනකොට ඒස්්‍රයිල් පලස්තිීන යුද්ධය ඉතාමත්ම දරුණු වගේම ඉතාමත්ම නරකාතකට හැරමින් පවතිනවා. නිදවෙනකොට මේතත්වය කන්ට්‍රල් කරගන්න බැරිව නොත් ඇමරිකාවත් කෙලින්ම යුද්ධයට සම්බන්ධවීමට නියමිත බවත් වාර්තා වෙනවා අපි කලින් වීඩියෝේ කතා කරපුවිදියට මේ වෙනකොටත් ඇමරිකානුයsස් ජෙරල් නෞකාව ඒස්්‍රයිල යාසන්නේ නවතා තිබෙනවා ගේම ප්‍රහාරකය විශාල ප්‍රමාණයක් සහ ආයුදවීමට ඇමරිකා මේ වෙනකොටත් සූදානමින්ඉන්නවා මොද ඊස්්‍රයිලයට ඉදිරියේදි තවත් විශාල ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ තියෙනවා ලක්ෂ දෙකටාසන්න රොටත්තෝගයක් ඊස්්‍රයිලයටට නොදැනෙසේ ගාසීරයට රැස් කරන්නට හම සටන්කාමින් සමත්වෙලා තියවා මේ වෙනකොටත් මුස්ලිම් ජනයා බහුල ලෝකෙපුරා රටවල්වල නගරවල ජනතාව වීදි බැස්ස වහම ගාසතීරය වෙනෙන් සටන්කරන්න ලෙස තමගෙන් නාකයන්ට දැඩි බලපෑමක් කරමින් තිබෙනවා තුර කියයේ ඊජපතු වැනි රටවල් දසදහස්තංක්‍යාත ජනයා රැස්වෙලා දැවන්ත විරෝධාව්‍යාපාර ආරම්භ කල්ල තිෙනවා. එතින් නේවයිම පාලකයන්ට කන්න බලපෑම්ද සළුපටුවෙන්න නහැ. මේ මෙ අතර මියාකලිපා පලස්තිීනේ මුස්ලිම්වරන් වෙනුවෙන් ඉදිරිට ඇවිදිින් ප්‍රකාශකහිපයක් කල තිෙනවා. කෙහෝ මයා කලිා කියල කියැන්නේෙ ලෝකයේ ජනප්‍රියම ෆෝන්තරවක් නිසාම ඇකරන ප්‍රකාශයන් මේ වෙනකට ලෝකේපුරාම ආන්දෝලනාත්මක කතිකාවතක් නිර්මාණය කල්ලා තිෙනවා. ඇ පවසන්නේ හමාස්වරුන් කරපු දේ සාධාරණ බවයි. හමස්ැන්නේෙ ත්‍රස්වවාදී නොවන බවත් ඔවන් නිදහස් සටන්කාමින් බවත් ඇ පවසා සිටිනවා. දෙදස් පහලවේදී වැඩහිටියන්ට පමණක් සීමවුණු වීඩියෝවක ඇවිසින් හිජාපයක් ඇඳගෙන රංගනයේ නිරතුුණු නිසාම දෙදස් පහළවේද මියා කලිපාට එෙහිව අයිස් සයි සංවිධානය මරණ තර්ජන සිදුකිරීම ආරම්භ කෙරුණා. ඒවගේම දෙදස් දාසේ වර්ෂය වනකට ඔුන්ගේ ගාතන ලෙස්සේ මියා කලපාට ඉහළම ැක් ලැිලා තිබුණා පසුව ඇ මේ සඳහ තමගේ වැදක් නැති බවත් මේට වගකිවයුත්තේ නිල්චිත්‍රපටි අධ්‍යක්ෂවරයා කියලා පවසලා තිබුණා. දෙදස් පහලවෙේදී එක් නිල්චිත්‍රපට ජවනිකාවක් කරන්න සූදානම් වෙද්දී ඒ අධ්‍යක්ෂවරයාවෙලා මට පිට පත පෙන්වා. ඒ අනුව ම එම ලිංගික ජවනිකාව අතරවාරදි හිජාාවයක් ඇඳවයුතුව තිබුණා ම කිව්වා ඔයාහදන්න ඔයත් මැල්ලා මාවත්මරණ වැඩක් කරන්න තමයි කියලා. කොහමුණත් අධ්‍යක්ෂකරයා ඕුවමනාවට සිද්ධ වුණු ඒ ජවනිකාවේ රෝගත ගරින්ම්වලට හරිටම සතියකට පස්සේ මට මුලින් මරන තර්ජ. ගලාගෙනවා ඒ ජාවනිකා ප්‍රසිද්ධියට පත්වුණට පස්සේ ලෙබනන් රාජයෙන් මගේ පුරවැසිභාවය තහනම් කලා මගේ පවුලෑ මාව පවුලෙන් නිවත් කලා මුළු මැද පෙරදිගම මගේ පස්සෙන් පන්නන්න පටන් ගත්තා. ටයිටවල හිටිය හැම මුස්ලිම් ජාතිකෙක්ම මට පහරන්න පටන් ගත්තා මගේ ඉන්ස්ට්‍රග්‍රම්කවන්් එක හැක් කලා පුළුව හැමදේ ඔඋන් සිද් කලා. පස්සේඔඕන් ම නිවෝම ජීවත් මෙමින් සිි නිවසේ චන්ද්‍රකා චයාරපයක් අරගෙන අන්තර්ජාලයට නිකුත් කල මාව මරන්න කියලා අන්තවාදින් පළමව්වා. ඒත් අදේ හැම දෙයක්ම දි බල්ල මම පැත්තක ිසිරවා මොකද මයේ දවල් වලට එදාවගේම අදත් සැලෙන්නේෙ නැති නිසා. ියයා කලිා ලබනන් ජාතික කතෝලික දෙමාපියන්ටදාව ඉපදනුව අතර ඇ දර්ශනවාදය පිළිබඳ උපාධයක්ද හදාල්ලා තියෙනවා. දෙදස් පහළවර්යේදි නිල්චිත්‍රපටි කර්මාන්තය පිවිසු ඇ කැටිකාලයක් තුළ ඒන් නිවත්තුනත් අදට තෑ රගන දායකත්වය ලබාදුන්නු ජවනි ලෝක පුා නිල්චි්‍රටි ෝලින්න් අතර බැහවින් ප්‍රචලිතයි. කොහමරි බොෝදනෙක් පවසනවා ඇ මේ සූදානම් වෙන්න මුස්ලිම් ත්‍රස්සවාදින් ශේප් කරගෙන අ අස් ලගේ ලිස්තගෙන් තමගෙන් නාම කපාගන්න කියලා. ති නවා හිතන දිියට මේ යුද්ධය කොච්චර දුරකට ඇදිලේඇයිද. මේ වෙනකොට මුළු ලෝකයම කතාබහ තමයි ඒස්්‍රරයිල් පලස්තීන් යුද්ධ. ඉතින් ඒහ සම්බන්ධව ඔයාධරන අදහසත් අනිවාරම පහලින් කමෙන්ට් එකක්දන්න අමතක කරන්න එපා. අපි මේගේ මළත්ම වීඩියෝවකින් හම්බෙන ලාපොරොත්තුවන් අදට සමෝරගෙන යන්නට තමයි සූදානම් වෙන්න. ඕයාල තාමත් අප චැනල්ලක සස්ක්‍රයිප කරනත්තං අනිවාර්රම පහලින්තතිය රතු පාටනය කොබල සබස්ක්‍රයිප කරන්න ඒවගේ පුංචි බෙල්ලයි කන්නක්ලික්කරොත් අපයොලති වීඩියෝවත් දාාපුගමක් ඕනගට ගන්න ගැනීමේ. යවතිනවා ඉතින් අපි අලුත්ම වීඩියෝකින් හම්බෙම සේලමදනනාට සුබ දවසා. ඔබේ නිවසේ භාවිත කරන ගැස් රෙගිවටේ හෝස් ට ඒල්ලේ ප්‍රමිතය පිළබඳව ඔබ දැනුවත්ද නිස්ස ප්‍රමිතියෙන් යුතු උපාංග පමණක් භාවිත කරමු.